අපිට නය ලබා දීපු අයගත් ක්‍රිටිකල්ස් එක්ක සාකච්ඡාව අනිත් පැත්තෙන් ඒ විදිහටම යනවා. ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ ඒකේ යම්කිසි ප්‍රගතියක් ලබා ගත්තාම ඒ පදනම උඩ ජාත්‍යන්තර මුල්ආරමුදු පුළුවන් ඒ වැඩසටහන යටතේ අපට ඒ මුදල් ලබා දීම ණය ලබා දීම වැඩසටහන ආරම්භ කරන්න. එතකොට ඒ අනුව මාස දෙක තුනක් ඇතුළත කාලයක අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉක්මන් කරලා ඒ වැඩ පිළිවෙල කරන්න. ඒක නිසා මුල්ආරමුදේ සහයෝගය විශේෂයෙන් මුල්ආරමුදල ලෝක බැංකුව ඉන්දියානු රජය සහ අපි සාකච්ඡා කරපු අය අතර ඇමරිකානු එක්සත් ජනපද රජය විශාල සහයෝගයක් දැනට පෙන්වන්න කළා තියෙනවා මං ඉස්සර සඳහන් කරපු විදිහට. එතකොට ඒකෙදි යමතරව ඊළඟ අභියෝගය තමයි තියෙන්නේ ඒ ආකාරයට ඒ කාලය තුල මේ ඊළඟ මාසය දෙක ඇතුළත මේ දැන් තියෙන රටේ පවතින මේ භාණ්ඩවල හිගතාවය විදුලිය ඊට පස්සේ පෙට්‍රල් ඩීසල් ගෑස් සාත්‍යව සමහර දේවල් තියෙන හිගිය මගහැරීම සඳහා කොහොමද ඒ ටික මේ ක්‍රම මේ හදාගන්න කියන එක. ඒතර ඒ සඳහා වැඩ පිළිවෙල තමයි අර ඉන්දියානු රජයෙන් විශේෂයෙන් මේ කෙටි කාලය තුළ ඒකල පුරුදු වුණා. දැන්ටම ඉන්දියා ලයින් ඔෆ් ක්‍රෙඩිට් කියලා 1 බිලියන් 1 බිලියනයක් ඩොලර් හම්බ වෙනවා. ඊට අමතරව මේ පෙට්‍රල් ඩීසල් ආනයන සඳහා තවත් බිලියන් 500ක ආධාරයක් තිබුණා. ඒක තවත් බිලියන් 500 වැඩි කරනවා. ඒක සාකච්ඡා කරා. ඒක සෑහෙන මට්ටමකට ඇවිල්ලා තියෙන. ඊට අමතරව අර අපේ සෙන්ට්‍රල් බැංක් එකේ බැංකුව එකතු වෙන SU liabilities කියන ඒ සඳහා මාස දෙකකට සවරක් ඩොලර් මිලියන් 500ක් විතර එකතු වෙනවා. ඒකත් අපිට කල් දීමට ඒක ගේම සඳහා මේ අරුද්ද අන්තිම වගේ වෙනකන් කල් දීමට යම් කිසි සාරයක් එකඳාකද පැවැළලා තියෙනවා. එතකොට මේ මුදල අපිට එකතු වුණාම මේ මුදල අපිට පාවිච්චි කරන්න පුළුවන් ජමාකාරයට වෙනත් අනිකුත් අත්‍යවශ්‍ය දේවල් වලට ආනයන කිරීම සඳහා පාවිච්චි කරන්න. ඉතින් ඒක තමයි දැනට වැඩ පිළිවෙල. ඊට අමතරව තවත් අපි බලනවා එක එක ආකාරයට තවත් විදේශ විනිමය ලබා ගැනීමට. මෙතෙන්දී තමයි යම්කිසි විශේෂ වැඩ පිළිවෙල කීපයක් අද විශේෂයෙන් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දැනුම් දෙන්න. දැන් ඒ වැඩ පිළිවෙල තුල දැන් ඔබතුමාලා හැමෝටම පේනවා මේ අපේ රටේ බැංකු ක්‍රමය තුල විදේශ විනිමය හැකියාවක් තියෙනවා. ඉතින් ඒක කවුරු ධනදායක යන එක නිසා මම මේක පැහැදිලිව ප්‍රකාශ වෙලා පටන් ගන්නේ. ඒක නිසා තමයි එළියේ පෝලින් තියෙන්නේ. මොකද දිනෙට බැංකුවකට ගියාම විදේශ විනිමය ලබා ගන්න අපහසුතාවයන් තියෙනවා. ඒ සඳහා අපි සොයලා බැලුවාම පේන දෙයක් තමයි අර බැංකු ක්‍රමයට තුලින් නැතුව බැංකු ක්‍රමයට පිටතින් විශාල වශයෙන් අර හවාල ක්‍රමය සහ හුන්ඩියල් කියන ක්‍රම වලින් විදේශ විනිමය ගලාගෙන එනවා. ඇවිල්ලා ඒව තුලින් සමහර වෙලාවට අපන ආනයන අපිට අත්‍යවශ්‍ය නොවන විශාල වශයෙන් ආනයන වලට මුදල් යන්නේ අර හවල් උන්ඩියාල යන ක්‍රම වලින්. එතකොට ඒක යම්කිසි ආකාරයකට ඒ මුදල් නැවත බැංකු ක්‍රමයට ගෙන්වා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා. මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි ගැසට් නිවේදනයක් ගතන අද අවසාරයේ හෙට වෙනකොට නිකුත් කරයි මුදල් අමාත්‍යාංශයෙන්. ඒකෙන් කියන්නේ අර ආනයනය කරනකොට තියෙන අර මේ ඕපන් accounts කියලා විවෘත ගිණුම් තුලින් මේ වලින් ආනයන මුල්‍යනය කරන ක්‍රමයක් තිබුණා. ඒකෙන් කියන්නේ යම්කිසි දෙයක් කෙනෙක් ආනයනය කරනකොට ක්‍රම තුනක් තියෙනවානේ. ඕපන් accounts තියෙනවා, DA DP terms කියලා තියෙනවා. ඊට පස්සේ LC letter ණයවර ලිපි කියලා. ඒතර ණයවර ලිපියක් කියලා කියන්නේ බැංකුවකට ගිහිල්ලා ආනයනය කරන්න කලින් ඒක විවෘත කළා. ඒතර බැංකුව හරහාම තමයි මුදල් යන්න ඕනේ. එතකොට දන්නවා බැංකුව හරහා මේ ඒ පිටරට කෙනාට LC එකක් ඕපන් කරාම බැංකුව හරහා මුදල් ආවම ඒක බැංකුව තුලින්ම තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් පිටත වෙන දේවල් තමයි ආනයන දේවල් එනවා අපේ කස්ටම් එක හරහා. ආවට ගණදෙනුව කරන්න පුළුවන් වෙන අනිත් ක්‍රම දෙක තුනකින්. ඒතර ඒක බැංකුව තුලම බැංකුව හරහා ක්‍රම හරහා නැතුවම යන ක්‍රමවේද තියෙනවා. ඒතර ඒකෙන් තමයි අර හවාල උන්ඩියල් වගේ ක්‍රම වලින් කාට හරි කියනවා එහෙදි ඒ ආනේ ඉම්පෝටර් එක දුන්නාම එයාට එහෙන් සල්ලි ටික දෙන්න මෙහෙන් රුපියල් දුන්නා කිව්වම එතන එහෙන් මුදල ගණදුන පියවල ඉවරයි. ඒතර බඩුලික මෙහාට ආවට පස්සේ මෙතෙන්දී ඒක කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්නවා. ඒතර වෙන්නේ අර මුදල බැංකු ක්‍රමේ හරහා නෙවෙන්නේ. ඉතින් ඒ ක්‍රම වෙනසා තමයි අර බැංකු ක්‍රමයෙන් පිටත යම්කිසි ආකාරයක අර අවදිමත් වෙළඳපළක් තියෙන විදේශ විනිමයට විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදී විදේශ විනිමය හැකියාවක් පවතිනකොට හැමතිස්සම තියෙනවා අර බ්ලැක් මාකට් එකක් කියලා තියෙන. එහෙමනේ හැකියාවක් තියෙනකොට බ්ලැක් මාකට් එක ඒක තමයි මාකට් වෙළඳපළ ආර්ථිකයක තියෙන සාමාන්‍ය දෙයක්. ඒතකොට අපි මේ අවස්ථාවේදී උත්සාහ කරනවා පුළුවන් තරම් එළියේ තියෙන වෙළඳපළ සංකීර්ණකාරයකට ඇතුළට ගන්න. එතෙන්දී තමයි අර ඕපන් එක මේ අලුතෙන් එන සර්කියුලර් එකේ මුදල් අමාත්‍යාංශයේ import export control department import control export control department එකේ ඒ regulation එක ඒගොල්ලෝ පනත අනුව import and export control act එක යටතේ පුළුවන් නිකුත් කරන්න චක්‍රලේඛනයක්. එතෙන්දී ඒ විදියට එන ආනයන යම්කිසි කාලසීමාවක් දීලා එතනින් පස්සට ඒව තහනම් කරනවා. එතකොට මීට ඒ කාලයෙන් පස්සේ රට ඇතුළත තියෙන සීලුම ආනයන වලට සහතිකයක් දෙන්න ඕනේ. ඒ සඳහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුලින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ. ඒතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයන කරොත් ඒක අපේ කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්න බෑ. එම ආනයන කරන්න හම්බෙන්නේ නැහැ. ඒ ක්‍රමයකදක් නැහැ එතකොට. ඒතර සීලුම ආනයන වලට මුදල් ගෙවීමෙන් ඉදිරියට මේ සර්කියුලර් එක ඉෂු කරාට පස්සේ අද කරන්න වෙන්නේ බැංකු ක්‍රමයේ තුලින්මයි. ඒක තමයි මේ සර්කියුලර් එකේ අරමුණ. එතකොට ඒකෙන් පෙන්නුම් කරන්නේ අර එතකොට වෙන්නේ අර පිට තියෙන වෙළඳපළේ විදේශ විනිමය සඳහා බැංකු ක්‍රමයේ තුල පිටත තියෙන ඉල්ලුම නැති කළා දාන එක. ඒතර ඒගොල්ලන්ට අනර එන්න වෙනවා. අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් අපි ඉල්ලා සිටින්නේ ඒ පිටත වෙළඳපළට ඩොලර් සපයන කවුරු හරි පිටරට ඉන්න කෙනෙක් මෙහාට වෙන මුදල් හරි නැත්නම් අපේ අපනයනකරුවෙක් හරි කවුරු හරි කෙනෙක් එහෙම කරනවා නම් ඒගොල්ලන්ගෙන් අපි ඉල්ලන්නේ කාරණක ඉල්ලා සිටින්නේ ඊට පස්සේ පුළුවන් තරම් ඒ වැඩේ කරන්න එපා. මොකද එහෙම එව්වට මෙතන වෙළඳපළක් නැහැ ඒකට. එතකොට අර මේ ඔෆිෂල් රේට් එකයි බ්ලැක් මාකට් එකේ අතර වෙනස අඩු වෙනවා. අඩු වුණාම බැංකු ක්‍රමයේ තුලට බැංක සිස්ටම් එකේ ලික්විඩිටි එක වැඩි වෙන විදිහට තමයි මේ ක්‍රමයේදී හදන්නේ. ඒතකොට පිටරටින් ඉන්න කෙනාටත් වෙනවා මෙතන එකට ඉල්ලුමක් නැති වෙනකොට බැංකු ක්‍රමයේ තුලින්ම ඒ මුදල් ලෙවන්න. ඒකෙන් තියෙන දැන් අපි අර ඉස්සර වගේ මේක එකම තැන තියන් ඉන්නේ නැහැනේ. වෙළඳපළ මත යැපෙන විනිමය අනුපාතය තීරණය කිරීමේ ක්‍රමවේදයක් ෆ්ලෝට් ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. ඒතර ඒ අනුව දැන් සාධාරණ මුදලක් ඩොලර් එකට රුපියල් ගණන් දැන් ලැබෙනවා බැංකු ක්‍රමය තුල. අපි හිතන්නේ දැනට තියෙන එක්ස්චේන්ජ් රේට් එක ඉතාලම හරිම මාකට් ඔරියන්ටඩ් රේට් එකක් තියෙනවා. ඒතර ඒ යටතේ ප්‍රමාණවත් මුදල ඩොලරයට ලැබෙනවා. ඒ නිසා ඒ මුදල මේක තුලින් ඒවීම තුලින් ඒක එකෙන් ඇත්තටම විශාල උදව්වක් කරනවා හැමෝටම.